අපි හැමෝම එකිනෙකට වෙනස් මිනිස්සු. රූපයෙන් පෙනුමෙන් විතරක් නෙවෙයි සිතුම් පැතුම් වලිනුත් එකිනෙකට වෙනස් මිනිස්සු. මේ වෙනස නිසාම අපි හැමෝම හරිම විශේෂයි. මතක ඇති කාලේ ඉඳම්ම මම ශරීර ප්‍රමාණයෙන් ඉතාම කුඩා කෙනෙක්. ඒ නිසාම සමහරු කොටා කියලත් මට කතා කරලා තියෙනවා. ඒක මීට වසර 20කට කලින් නම් මට බොහොම රිදුණු කතාවක්. හැබැයි දිනෙන් දින අපි වයසින් මුහුකුරා යද්දී දරා ගැනීමේ හැකියාව වැඩි වෙනවා විතරක් නෙවෙයි, කිසිදා අන් අයගේ හැඟුමන් ගැන අසංවේදී මිනිස්සුන්ව ලෙහෙසියෙන්ම අඳුනගන්න ඔවුන්ගේ ඒ අසංවේදී බවට අනුකම්පා කරන්න පවා අපිට පුළුවන් වෙනවා. මේ මුළු ලෝකෙම හරිම වාණිජකරණය වුණු තැනක්. එහෙමත් නැත්නම් වාණිජකරණය කරපු තැනක්. කීප දෙනෙක් අලුත් අලුත් පදවලට අනුන් නටවන්න බෙරේ ගහද්දී බහුතරය එකම රටාවකට නටනවා. අතලොස්සක් විතර බෙරපදිය මොකක් වුණත් තමන්ගෙම තාලයකට නටනවා. ඇඳුම් කියන්නේ වාණිජකරණය වූ බොහෝ නිෂ්පාදන අතරත් ප්‍රධාන භූමිකාවට පණපෝන අංගයක්. සරලවම කියනවනම් වෙළෙන්දන් විසින්ම හදාදී ඇති ලස්සන කියලා නිර්ණායකය පෝෂණය කරන මෙවලමක් බවට අද ඇඳුම් පත් වෙලා තියෙනවා. ඇත්තටම මේ ලස්සන කියලා හදාදීලා තින නිර්ණායකය රටෙන් රටට පලාතෙන් පලාතට පොඩි පොඩි වෙනස්කම් තියෙනවා. එහෙමත් නැත්නම් තනුවේ පොඩි පොඩි වෙනස්කම් සහිතව එකම ගීතය අපට හඳුන්වා දෙනවා. සමස්තයක් ලෙස අපි ලංකාව ගත්තොත් මෙලනින් වර්ණකය අඩු සමේ පැහැය, සිහින් ඉඟ, පුළුල් උකුල, පිරුණු පියයුරු වගේ දේවල් සුන්දරත්වය මනින දේවල් ලෙස සලකන්න අපි පුරුදු වෙලා තියෙනවා. අන්න ඒ නිසාම හම සුදු කරගන්න නානා ප්‍රකාර නිෂ්පාදන වෙළඳ පොලේ තියෙනවා වගේම සුදු නම් ලස්සනයි වගේ අදහසක් බහුතරයක් දෙනාගේ සර්වාංගයටම අවශෝෂණය වෙලා තියෙනවා. දරුවෙක් උපන් ගමන් පවා සුදුකළු බලන්නම කී දෙනෙක් දුවගෙන එනවද? පාට මදි බව ඉංගියෙන් අබිනෙන් හෝ කියල නැද්ද? ඇඳුම් සාප්පු වෙළඳ සන්නාම කීයක අපි එදිනෙදා දකින සාමාන්‍ය ගැහැණු මිනිස්සුන්ගේ ප්‍රමාණයේ මිනිසුන් ඇඳුම් ඇඳගෙන ප්‍රචාරණයන් සිදුවෙනවද? සිහින් ඉන ඇති බැලුම්සේ පිම්මුණු ලැමද ඇති වට්ටක්කයක් වගේ පුළුල් උකුල් තලයක් ඇති ලපයක් හමේ ඉරක් තරම්වත් නැතිවන ලෙස සංස්කරණය කරපු නිරූපිකාවන්ගේ රූප බලල අනේ මම ඇඳහම මෙහෙම නෑ කියල කී දෙනෙක් සෝසසුම් හෙලනව ඇතිද? තද පාට හමට අහවල් වර්ණය කැතයි, ඔයා මහතයි, ඒක නිසා හිරට කැතයි, කකුල් වංගෙඩි වගේ කොටට කැතයි, අම්මෝ කොහෙන් කැපුවත් කිලෝ එකයි, ටිකක් කෙට්ටු එමුනේද නංගි, ඔයා පොඩීනේ, මේ ලොකු ප්‍රින්ට්ස් ඔයාට කැතයි, හානේ මේ මොකද කෙට්ටු වෙලා, බාච්චු ඇඳහම තව කැතයි, ඔයා මහත නිසා ඉරි උස අතට අඳින්න උස අතට. නොසිතාම කී දෙනෙක් ඔබේ ආත්ම විශ්වාසය පළුදු කරලා ඇතිද? ඔබම වෙනත් අයෙකුට එහෙම කරලා ඇතිද? හදවතට තට්ටු කරලා අහන්න. මේ ලෝකයේ විවිධ දේවල් පදනම් වෙලා ගොඩනැගුණු සංකල්පයන් තියෙනවා. ඔප්ටිකල් ඉලූෂන් නොහොත් දෘෂ්ටි මායාවන් කියලා කියන්නේ මෙන්න මේ වගේ සංකල්පයන් අතරින් එකක්. ඇඟලුම් කියන කර්මාන්තය තුළ භාවිතාවන බොහෝ සංකල්පයන් අතරින් ඔප්ටිකල් ඉලූෂන් සැලකුවොත් එයින් සිදුවෙන්නේ යම් කෙනෙක් හෝ දෙයක් අපේ ඇසට පෙනෙන ආකාරය වෙනස් කරලා පෙන්නන එක. ස්වභාව ධර්මයේ අහිංසක නිමවුමක් වන සමනල විශේෂයකගේ පුංචි තටු යක්ෂ මුහුණක් ලෙස පෙනෙන්නේ ඉතාම විස සහිත බිම්මලක් හරිම අහිංසක සුකුමල ජීවයක් ලෙස පෙනෙන්නේ නොසෙල් වී ඇති ඉරිපෙලක් දුවනවා වගේ පෙනෙන්නේ මෙන්න මේ සංකල්පයට යටත්ව.
ඇඳුම් මුස්තර නිර්මාණයේදී ඉහත සංකල්පය හරිම සුලභව භාවිතා වෙනවා. කර්මාන්තයේ විසින්ම හඳුන්වා දුන් ලස්සන පවත්වාගෙන යන්න පාවිච්චි කරන ක්‍රමවේදයන් අතරින් එකක් ලෙස මේ දෘෂ්ටි මායා හඳුන්වන්න පුළුවන්. හරස් අතට ඉරියන්දොත් මහතට පේනවා. උස අතට ඉරියන්දොත් කෙට්ටුවට උසට පේනවා. ඉන පල්ලෙහාට දැම්මොත් කඳ කොටස කොටයි වගේ පේනවා. ඉන ඉහළට දැම්මොත් උසට පේනවා. අත් බෝරිච්චි දැම්මොත් උරහිස පළල්ව පේනවා. ඔය සියල්ල ඇත්ත වෙන්න පුළුවන්. සමහර විටක මන්දරේ වගේ අපිට ඇහිලා ඇහිලම අපි ඇත්තයි කියලා විශ්වාස කරනවා වෙන්නත් පුළුවන්. ඉහත කාරණා සියල්ල ඇත්තම ඇත්ත කියලා උපකල්පනය කරත් මේ කිසිවක් අනිවාර්යෙන් කළ යුතු හෝ නොකළහොත් අපි කැත වෙන දේවල් නම් නෙමෙයි. අපි කවුරුන් මොන හැඩේ මොන ප්‍රමාණෙ හිටියත් ලස්සනට බලපාන එකම එක දෙයක් පමණයි ඒ අපේ ආත්ම විශ්වාසය. ඔබ ඇඳ සිටින්න කුමක් වුවත් ඒ ඔබට සතුටක් ශක්තියක් ගෙන ඒ නම් කිසිවෙකුටත් ඔබව සුන්දරව පෙනීම නවත්වන්න බෑ. ඒ වගේම අපි කොච්චර ආත්ම විශ්වාසයෙන් හිටියත් අනුන්ගේ ඇදක් කුදක් අඩුපාඩුවක් පමණක්ම දකින්න හුරු වූ ඇස් සිත් පාරවා සතුට වීමට පුහුණු කළ හිත් වගේම අධ්‍යාපන සුදුසුකම් මොනව වුණත් මිනිසත් බවින් දුප්පත් මිනිසුන් සුන්දරත්වය නොදැකීම නවත්තන්නත් බෑ. ආදරණීය සුහුරියනි, කොච්චර නොකා හිටියත් ස්වභාවයෙන්ම කෙට්ටු නොවන ඇඟක් හිමි ඔබ සුන්දරයි. කැමති ඇඳුමක් අඳින්න නිදහසේ සැහැල්ලුවෙන් හිනාවෙන්න. ඔබේ ශරීර ප්‍රමාණය ඔබේ අඩුපාඩුවක් ලෙස දකින්නන්ට අනුකම්පා කරන්න. කොච්චර කෑවත් කෙට්ටු ඔබත් හරිම සුන්දරයි. කැමති ඇඳුමක් අඳින්න නිදහසේ සැහැල්ලුවෙන් සිනාවෙන්න. ඔබේ කෙට්ටු බව ඔබේ අඩුපාඩුවක් ලෙස දකින අයට අනුකම්පා කරන්න. උස වුණත් කොට වුණත් ඒ අතරමැද මොකක් වුණත් ඔබ හරිම සුන්දරයි. ඔබේ ශරීරයේ ස්වභාවය අඩුපාඩුවක් ලෙස යමෙක් දකිනවනම් සමච්චල් කරනවනම් ඔවුන්ට අනුකම්පා කරන්න. ස්ට්‍රෙච් මාර්ක් උපන් ලප තිබුණත් ඔබ හරිම සුන්දරයි. ඔබේ ශරීරයට ආදරය කරන්න. සමේ වර්ණය කුමක් වුණත් දීප්තිමත්ව සිනාසෙන්න. ඔබ හරිම සුන්දරයි. මේ සටහන නිලෝකා බ්‍රැන්ඩන්ගෙන්.